ඉතින් ඔයාලා හැමෝම අදත් අයිබෝවන් කියලා මගේ එඩියු සිංහලේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අදත් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතය කියන මේ තරඟේ නැත්තම් මේ ක්‍රීඩාවෙන් දිනන්න අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව නැත්තම් රහසක් පිළිබඳව. ඉතින් ඔයාලා අහලත් ඇති SWOT විශ්ලේෂණය කියන මේ දේ පිළිබඳව. ඉතින් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන මේ කොටස් හතරකින් සමන්විත වෙනවා. ඉතින් අපි මේ කොටස් හතර ගැන පැහැදිලි අදහසක් ඉදිරියට ලබා ගනිමු. ඉතින් ඔයාලා මම කවුද කියලා තේරුම් ගන්නව නම් ඔහුට හෝ ඇයට මම නොවිය යුතු දේවල් ජීවිතයෙන් ඉවත් කරන්න පහසු වෙනවා. ඒක හරියටම මෙන්න මේ වගේ දෙයක්. මයිකල් ආන්ජිලෝ ඉතා ප්‍රසිද්ධ අමරණීය කලාකෘතියක් වෙනු ඩේවිඩ් කියන මූර්තිය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නේ ඕගස්ටිනෝද ඩුවියෝ කියන මූර්ති ශිල්පියා. පිළිමයක් නෙලන්න ගිහින් අසාර්ථක වුණාට පස්සේ අත්හැරලා දැම්ම විශාල කිරිගරුඩගල් කුට්ටියක්. ඉතින් ඔහුගේ නිර්මාණය පිළිබඳ විශ්මයට පත් වුණ රසිකයෙක් මයිකල් ආන්ජිලෝගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම ඔබ කොහොමද විශාල ගල් කුට්ටියක් අනර්ග නිර්මාණයක් බවට පත් කළේ? මම ගල් කුට්ටිය තුලින් ඩේවිඩ් දැක්කා. ඉතින් මම කළේ එහි ඩේවිඩ් නොවන දේවල් ඉවත් කරපු එක විතරයි. මයිකල් ආන්ජිලෝ ඊට පිළිතුරු දුන්නේ එලෙසයි. ඉතින් අන්න ඒ වගේ ඔබට අවශ්‍ය ඔබ බවට පත් වෙන්න බාධාවක් වන ගති ලක්ෂණ, හුරු පුරුදු, චර්යා වගේ දේවල් ඉවත් කළාට පස්සේ ඔබට අවශ්‍ය ඔබම ඔබව නොදැනීම මතුවෙනවා. ඉතින් අපි කිව්ව ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජනමය කියන කොටස් හතරෙන් ශක්තියින් ගැන කිව්වොත් මිනිසුන්ට විතරක් නෙමෙයි මේ ශක්තියින් තියෙන්නේ. මේ විශ්වයේ තියෙන සෑම වස්තුවකටම කිසියම් හෝ සබහාදාමෙන් ලැබුණ ශක්තියක් තිබෙනවා. ඉතින් ශක්තියක් නැති කිසිම වස්තුවක් විශ්වයේ නැහැ. සමහර වස්තු ශක්තියින් මුදා හරිනවා කියලත් තවත් සමහර වස්තුන් ශක්තියින් අවශෝෂණය කරගන්නවා කියලත් පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා. කුඩා පරමාණුවකට ලෝකයක් විනාශ කරන්න තරම් ශක්තියක් තියෙනවනම් උසට හරියන දිගක් පළලක් තියෙන ඔයාටයි මටයි කිසිම ශක්තියක් නැති වෙන්න බෑ. ඔන්න මේ ආකාරයට මේ කතාව අහන ගමන් ටිකක් මේ ගස් කොළන් අතරින් හමා යන මද සුළඟ දිහත් බලන්න. තවත් තව තවත් ශක්තිමත් වෙලා සමහර වෙලාවට රූක්ෂ පොල් ගස් පවා පොළවට සමතලා කරමින් හමාගෙන යන්නේත් මේ සුළඟමයි. ඔයාවත් උස්සාගෙන යන්න තරම් ශක්තියක් සුළඟට තියෙනවා කියලා ඔයාගේ ඇඟ සිසිල් කරමින් හමාගෙන යන පුංචි මද පවන සමහර වෙලාවට දන්නේ නැතුව ඇති. විශ්වයේ 75%ක්ම තියෙන්නේ අඳුර කියලා වත්මන් ලෝකයේ ජීවත් වෙන විශිෂ්ට විද්‍යාඥයෙක් වන මිචියෝ කාකු පවසනවා. එම නිසා අඳුරේ තියෙන ශක්තිය හොයන්න කියලා එයා නවක විද්‍යාඥයන්ට යෝජනා කරනවා. එහෙම අඳුරට ශක්තියක් තියෙනවා නම් ඒ අඳුරේ ශක්තිය ගැන මිනිසුන් දැනටමත් හොයනවා නම් ආලෝකමත් ජීවිතයකට උරුමකම් කියන ඔයාගේ ජීවිතයේ ශක්තියින් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඉන්න එක මහ පාඩුවක්. ශක්තියින් හඳුනා ගැනීම පුද්ගල බද්ධ කාරණයක්. මම ශක්තියක් කියලා හිතන දෙයක් ඔයාට ශක්තියක් නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ශක්තියක් කියලා විශ්වාස කරන දෙයක් මට ශක්තියක් නොවෙන්න පුළුවන්. ලොව අංක 1 විධායකයෙක් වන ජැක් වෙල්ච් මහතා වරක් පුවත්පත් සංවාදයකදී මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඔහුගේ සුවිශේෂී ශක්තියක් බව පවසනවා. ඉතින් දැන් මම කියන්නට යන්නේ පුංචි කතාවක්. මේ කතාවේ ඉන්න තරුණයා ඔහුගේ ශක්තිය භාවිත කරලා ජයග්‍රහණයක් ලබාගත් ආකාරය තමයි කියන්නේ. අන්ත දුප්පත් පවුලක ඉපදුණු පුංචි දරුවට ලස්සනට සිතුවම් අඳින්න පුදුමාකාර දක්ෂකමක් තිබිලා තියෙනවා. 7 වසරෙන් පස්සේ වැස්සකටවත් පාසලට ගියේ නැති මේ දරුවා පාසල් ගමන නතර කළත් චිත්‍ර අඳින එක නම් නතර කරලා නැහැ. එයා අනිත් අය වගේ උනේ නැහැ. ඔහුගේ දක්ෂකම ගැන දැඩිව විශ්වාස කරනවා. ඔහුගේ සිතුවම් ඇඳීමේ හැකියාව ඔහුගේ ජීවිතයේ විශාල ශක්තියක් කියලා ඔහු දැනගත්තා.
ඒ වගේම ඔහු ඉඩක් ලද සෑම විටම තනියම ඒ ගැන සරල අධ්‍යයනයක් කරනවා. ගොවිතැන් කරලා ජීවත් වෙන මේ දරුවා හදවතින්ම ආශා කළේ සිතුවම් අඳින්න. ඒත් ඒකට එයාට අවස්ථාවක් හරියට ලැබුණේ නැහැ. ඉතින් මෙයා පාරායනට වෙලා වාහනවල යන එන අයට බඩිරඟු විකුණන ගමන් පැත්තකට වෙන්ට වගේ එයා ඇඳ සිතුවම් දෙකක් තුනක් එල්ලලා තිබිලා තියෙනවා විකුණන්න හිතාගෙන. සමහර වෙලාවට කොළඹ පැත්තෙන් එන යන අය ඒ සිතුවම් මිලට ගන්නවා. සමහර වෙලාවට මාස ගාණක් ගියත් ඒ සිතුවම් කිසිම ඉල්ලුමක් නැතුව ඔහේ අව්වට වේලෙනවා. ඒත් මේ තරුණ නිර්මාණකරුවා වැඩේ අතහැරියේ නැහැ. දවසක් එතනින් ගිය චීන ජාතික ඉංජිනේරුවන් පිරිසකට හදිසියෙම පාරායිනේ එල්ලලා තියෙන මේ සිතුවම නැත වැටුණා. ඒ සිතුවම තුල තියෙන ඒගොල්ලන්ගේ රටේ ශෛලියක් බව ඔවුන් දැක්කා. ඒක නිසා ඔවුන්ට ඒවා හිතට ඇල්ලුවා. තරුණයා සැබවින්ම ඒ සිතුවම් ඇන්දේ චීන සිතුවම් ගැන කිසිදු අධ්‍යයනයක් කරන්නේ නැතුව. නමුත් ආඹුලස චීන හුරුවක් සහිත සිතුවම් කිහිපයක් ඔහුගේ අතින් ඇඳුණා. ඉතින් සැබවින් මේ අහඹු සිදුවීම ඒ අහඹුව ඔහුගේ ජීවිතේම වෙනස් කරනවා. ඔහු සිතුවම් අඳින්නේ නැතුව හිටියානම් එහෙම අහඹු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. චීනයේ තියෙන ඔවුන්ගේ රෙදිපිලි නිෂ්පාදන කම්හලක නිර්මාණ ශිල්පියෙක් ලෙස වැඩ කරන්න එකතු වෙන්න කියලා ඔවුන් අර තරුණයාට ආරාධනා කරනවා. ඔහු චීනයට ගිහින් දැනට වසර 3ක් විතර වෙනවා. අද වන විට ඔහු මාසිකව ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 15ක් පමණ හොයන දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු ඔහුගේ සිතුවම් ඇඳීමේ දක්ෂකම ශක්තියක් කියලා තේරුම් ගන්නේ නැතුව පාර අයිනට වෙලා බඩිරඟු පමණක් විකුණුවා නම් බඩිරඟු විකුණන කොළු ගැටයාගේ සිතුවම් ඇඳීමේ දක්ෂකම පුංචි ඇස් තියෙන චීනු කවදාවත් දකින්නේ නැහැ. ඔබ වටහා නොගත් ශක්තියින් රසක් අනිවාර්යෙන් ඔබ තුල පවතිනවා. එම ශක්තිය ඔබගේ ජීවිතයම වෙනස් කරන්නට පුළුවන්. එය අහඹුවක් හෝ වාසනාවක් හෝ නොවේයි. සැඟවුණු ශක්තියින් බලගන්වන්න පුළුවන් නම් එයින් ඔබට විපුල ප්‍රයෝජන රසක් ලබා ගත හැකි වෙනවා. නියතයෙන්ම ලෝකයේ බොහෝ සාර්ථක පුජ්‍යලයන් තුළ විශේෂ වූ සැඟවුණු හැකියාවන් තිබුණු බව ඔවුන් පිළිබඳ කළ අධ්‍යයනයන්ගෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා. ඉතින් අපි බලමු ඔබ තුළ මේ මා කියන ශක්තියින් පිහිටා තිබෙනවද කියන එක. මුලින්ම කියන්න ඕනි නොසිතූ දේ සිතීමේ ශක්තිය. නොසිතූ දේ සිතීමේ ශක්තිය කියන්නේ සමස්ත මානව වර්ගයාගේම දියුණුවට බලපෑව ගාමක බලවේගය තමයි නොසිතූ දේ සිතීමේ ශක්තිය. නොසිතූ දේ සිතීමේ හැකියාව සෑම පුද්ගලයෙක් සතුවම තිබෙනවා. නමුත් වැදගත් වෙන්නේ නොසිතූ දේ සිතීමේ හැකියාව තුළින් ප්‍රයෝජනවත් නොසිතූ යමක් කිරීමයි. එතකොටයි ඒ ශක්තියක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි කවුරුත් සිතන්න නම් බය නැහැ. නමුත් සිතූ දෙයක් ක්‍රියාත්මක කරන්න නම් ගොඩක් බයයි. නොසිතූ දේ හිතලා ඒ ක්‍රියාවට නැංවීම ගැන චේගුවේරා මෙහෙම කතාවක් කියනවා. බැලීම යනු එකකි. බැලීමෙන් විනිවිද දැකීම අනෙකකි. විනිවිද දැකීමෙන් අවබෝධය ලබා ගැනීම වෙනකකි. අවබෝධයෙන් ඉගෙනීම වෙනම එකකි. උගද්දේ ක්‍රියාවට නැංවීම කළ යුතු නියම එකකි. ඉතින් මෙහෙම කියන්නේ චේගුවේරා. ඔබගේ අත ළඟම තියෙන ජංගම දුරකථනය, මේසේ උඩ තියෙන පරිගණකය, දැල්වෙන විදුලි බුබුල කියන සියලු දේවල් බිහි වුණේ නොසිතූ දේ සිතීම මිනිසා ශක්තියක් කරගත්තු නිසා. මනසේ බලය ඉමක් කොනක් නැති විශ්වයමෙන් අසීමිත නිසා නොසිතූ දේ සිතීමේ ශක්තිය කාතුලත් තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් නොසිතූ දේ සිතීමේ හැකියාව ශක්තියක් වශයෙන් වටහාගෙන නැහැ. නොසිතූ දේ සිතන්න, සිතූ නොසිතූ දේ හොඳ දේ කරන්න ඇපල් ගෙඩි බිමට වැටෙනවා බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. නමුත් ඇපල් ගෙඩිය බිමට වැටුනේ ඇයි යන කාරණය කවුරුත් හිතලා නැහැ. නමුත් අයිසෙක් නිව්ටන් මහතා ඒ පිළිබඳව සිතුවා. අප භාවිත කරන සෑම භාණ්ඩයක් සහ සේවාවක්ම මිනිසාගේ නොසිතූ දේ සිතීමේ ශක්තියේ ප්‍රතිඵල. කිසියම් පුද්ගලයෙක්ට නොසිතූ දේවල් හිතන්න පුළුවන් නම් ඔහු සමාජය තුළ ඉතා ඉක්මනින් කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා. විශිෂ්ට දේශපාලඥයන්, විධායකයන්, කළමනාකරුවන්, පරිපාලකයන් නිතරම ඔවුන් නියලිලා ඉන්න ක්ෂේත්‍රය තුළ අනෙක් අය නොසිතන දේවල් ගැන හිතනවා.
එම සිද්ධීම නව නිෂ්පාදනයක්, නව ක්‍රමයක්, නව උපක්‍රමයක්, පවතින පැරණි ගැටලුවකට නව විසඳුමක්, නව නිර්මාණයක් විදියට එළියට එන්න පුළුවන්. ඉතින් ඊළඟට මම කියන්න යන කරුණ තමයි නොදුන් දේ දීමේ ශක්තිය. ඉතින් මේ ගැන කතා කර නොදුන් දේ දීමේ හැකියාව ශක්තියක් බවට පත් කරගත් නිසා තමයි ලෝකයේ තවත් සමහර පුද්ගලයන් සාර්ථකත්වයට පත් වෙලා තියෙන්නේ. ඔබේ පවුලට, ඔබ සේවය කරන ආයතනයට, ඔබේ රටට, ඔබගේ කණ්ඩායමට නොදුන් දෙයක් දෙන්න ඔබට හැකි වුවහොත් ඔබ අනිවාර්යයෙන්ම විශේෂ පුද්ගලයෙක් වෙනවා. නොදුන් දේ දීමේ එම හැකියාව ඔබගේ ශක්තියක්ද වෙනවා. අපි නවීන ගෘහ විදුලි උපකරණ මිලට අරගෙන ඒවා භාවිත කරන්නේ එම උපකරණ මීට පෙර නොලැබුණු පහසුවක් අපේ ජීවිතවලට ලබා දෙන නිසා. අන්න ඒ වගේ ඔබ කුමන හෝ ශාස්ත්‍රයකින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා නම් එම ශාස්ත්‍රයට නොදුන් යමක් දෙන්න උත්සාහ කරන්න. නිතර වෙනස් වන නවීන ලෝකයට අවශ්‍ය වන්නේ එවැනි හැකියාවක් සහිත පුජ්‍යලයන් මිසක් පැරණි වට්ටෝරු හිසමත තබාගෙන ඒවට වන්දනාමාන කරන වන්දි භට්ටයන් නම් නෙමෙයි. ඈත අතීතයේ ඉන්දියාවේ ජීවත් වුණු ස්ත්‍රීන්ට හා කුලහීන ජනතාවට සමාජය තුළ නිසි තැනක් හිමි වුණේ නැහැ. සමස්ත සමාජයේම ඔවුන් පහත් කොට සැලකන කාලයක ගෞතම බුදුරජාණන් වහන්සේ කුලහීන ජනතාවට හා ස්ත්‍රීන්ට නිසි තැන ලබා දීමට මූලිකත්වයේ ගැනීම නොදුන් දෙයක් දීමක් නොවේද? ඉතින් අපි බලමු ශක්තියින් අතර තුන්වෙනියට මම කියන්න යන කරුණ. නොදුටු දේ දැකීමේ ශක්තිය. නොදුටු දේ දැකීමේ ශක්තිය නොදුටු දේ සිතීමේ ශක්තියට සමානයි කියලා ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ඒක ඊට වඩා තරමක් වෙනස් දෙයක්. මෙහිදී නොදුටු දේ දැකීමේ ශක්තිය කියන්නේ ඕනෑම ප්‍රශ්නයක්, මතයක්, සංකල්පයක්, පුජ්‍යලයක් සහ සිදුවීමක් දැස බොහෝ දෙනා දකින සාමාන්‍ය දැක්මින් දකින්නේ නැතුව එහි නොදුටු පැත්තක් ඉතා පුළුල්ව දැකීමේ හැකියාවට. විශේෂයෙන්ම නියම නායකයන් වෙන්නේ මෙන්න මේ නොදුටු දේ දැකීමේ ශක්තිය තිබෙන අය පමණයි. මුහුදේ පාවෙන අයිස් කුට්ටියකින් 4 පංගුවක් පමණයි පිටතට දිස්වෙන්නේ. ඉන් 4 3ක්ම පවතින්නේ ජලය තුල. අන්න ඒ වගේ ඕනෑම ප්‍රශ්නයක, මතයක, සිදුවීමක සාමාන්‍ය දැක්මට හසු නොවන ගැඹුරු හරය වටහා ගැනීම තමයි නොදුටු දේ දැකීමේ හැකියාව කියන්නේ. හැකියාවේදී වගේම ජීවිතයේදීද නොදුටු දේ දැකීමේ ශක්තිය වර්ධනය කරගන්න විවෘත මනස, ආගම, අධ්‍යාපනය, කලාව වගේම ලද අත්දැකීම් මහත්ෘකුලක් වෙනවා. ඒ පිළිබඳව මහගමසේකර මහතා මෙහෙම කවියක් ලියලා තියෙනවා. ඔබ සිනාසෙන විට මුළු ලොවම ඔබ සමග සිනාසෙයි. ඔබ හඬන විට මුළු ලොවම ඔබ අතහැර සිනාසෙයි. ඉතින් මේකෙන් අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. 4 වෙනියට මම කියන්න හදන්නේ නොකී දේ කීමේ ශක්තිය ගැන. නොකී දේ කීමේ ශක්තිය ලෙස අප අර්ථකථනය කරන්න උත්සාහ කරන දේ විවිධ පරාසයන්ට පැතිර යන සංකල්පයක් නිසා නොකී දේ කීම යනු මෙන්න මේක තමයි කියලා නියත සඳහනක් කරන්න බෑ. විශේෂයෙන්ම ලේඛකයන්, කවියන්, දේශපාලඥයන්, දාර්ශනිකයන්, කළමනාකරුවන් වගේ පිරිස් නොකී දේ කීමේ හැකියාව ශක්තියක් කරගෙන එයින් ප්‍රයෝජන ගන්නවා. මීට පෙර අහපු නැති දෙයක්, මතයක්, අදහසක් අහන්න කවුද අකමැති? මතක තබා ගන්න නොකී දේ කීම පිස්සුවක් නෙමෙයි, ඒක ප්‍රබල ශක්තියක්. ඒ වගේම සුවිශේෂ දක්ෂතාවයක්. නොකී දේ කීම ගැන මතක් කර නිසාලව ජීවත් වුණු විශිෂ්ට යුග පුරුෂයන් 3 දෙනෙක් මිය යන මොහොතකට පෙර කිව්ව වදන් කීපයක් මම දැන් කියන්නම්. ඔවුන් නොකී දේ කීමේ ශක්තිය මරණාසන්න අවස්ථාවෙත් විදහා දැක්වුව නිසා ඒ අවසාන වාක්‍යයන් අදත් මුව මුව රැඳී රුවන් වැකි බවට පත් වෙලා තියෙනවා. ක්‍රිස්තුපූර්ව 6 වෙනි ශතවර්ෂයේ උතුරු දඹදිව ජීවත් වුණු ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට කලින් දේශනා කළ සර්වකාලීන වැදගත්කමක් තියෙන අවසන් බුද්ධ වචනය ඔබ මොබ ආගම ඇදවුවත් ටිකක් ඌමනාවෙන් කියවන්න. මහණෙනි, සියලු දෙයක්ම නැසෙන සුළි, නොපමාව කුසල් දහම් එකතු කරන්න. ඉතින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පැවසූ වාක්‍ය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ තබා ඇනගසද්දී පැවසූ අවසන් වාක්‍යයත් තවමත් අමරණීයයි. පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න, ඔවුන් කරන දේ ඔවුන් දන්නේ නැහැ. ඉතින් ඒ ජේසුස් වහන්සේ පැවසූ අවසාන වදන් පෙළයි. 1976 ඔක්තෝබර් 6 වෙනි දින චේග්වේරා
හමුදාවට අහුනාට පස්සේ ඔහු මරා දැමීමේ වාසනාවන්ත සෙබලා තෝරන සෙබළුන් තුන්ඩු ඇදලා තියෙනවා. චේගුවේරා මරා දැමීමේ වාසනාවන්ත අභාග්‍ය හිමි වුණේ මාරියෝ ටෙරාන් කියන හමුදා බටයට. මාරියෝ තියපු වෙඩි හතරක්ම වැරදිලා වැදුනේ චේගේ ඉනින් පහළ කොටසටයි. ඒ වෙන විටත් හොඳ සිහියෙන් සිටිය චේගුවේරා තමන්ට වෙඩි තියෙන සෙබළුන් අමතලා කිව්ව අවසාන වචන පෙළ අතිශයින් ප්‍රබලයි. මං දැනගෙන හිටියා උඹලා මාව මරණ විත්තිය. උඹලාට හසු වෙන්න මං පණ පිටින් ඉතිරි විය යුතු නැහැ. මට උන මේ වැරදීම විප්ලවයේ අවසානයේ නොවන බව පිදෙල්ට කියාපල්ලා. ඒ කවදාහරි දවසක වෙනත් තැනකින් මතුවේ. මේ සිද්ධිය අමතක කරලා නැවත විවාහයක් කරගන්න කියලා අලෙයිඩාට කියාපා. ඒ චේගේ බිරිඳ. ඒ වගේම ළමයින් හොඳට උගන්වන්න කියලා ඇයට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ සොල්දාදුවන්ට හරියට ඉලක්ක කරලා වෙඩි තියෙන හැටි උඹලා කියලා දෙන්න ඕනේ. ඒ සමග මාරියෝ කියන සෙබලා එල්ල කරපු ඉතිරි වෙඩි පහර දෙකත් නිසි ඉලක්කේ උණු චේගේ ගෙලසා හදවත පසාරු කරගෙන ගියා. සමහර නායකයන් කියන දේවල් අහන්න පහළ සමාජිකයින් ගොඩක් කැමති. ඒ දේම වෙනත් කෙනෙක් කිව්වොත් ඔවුන් ඊට ඇහුම්කම් දෙන්නේ නැහැ. එක් අයෙක් යනු කියලා සමාජිකයන්ට අනුකරණ විට අනිත් නායකයා අපි යමු කියලා යෝජනාවක් කරනවා. සමාජිකයන් යනු කියලා අනකරන පුජ්‍යලයා අමතක කරලා අපි යමු කියලා කියන යෝජනා කරන නායකයා සමග ආදරයෙන් එකතු වෙනවා. නොකී දේවල් කියලා තම කණ්ඩායම සාර්ථකත්වයට මෙහෙවන්න තරගයේ වීරයන් උත්සාහ කළ යුතුයි. දැන් මං කියන්න යන්නේ නොකළ දේ කිරීමේ ශක්තිය පිළිබඳව. බැරි දේවල් කරන්න ගිහින් පසුබිම නැගන්න එපා කියලා තමයි නොකළ දෙයක් කරන්න යන ඕනෑම කෙනෙක්ට සමාජයේ දෙන පළමු උපදෙස. අලුත් වැඩක් පටන් ගන්න යනකොට ගොඩක් වෙලාවට ගොඩක් අයගෙන් ඊට ගොඩක් සහයෝගය ලැබෙනවා. වෙනුවට ලැබෙන්නේ අනවශ්‍ය බාධා කිරීම සහ සමච්චල් කිරීම. නමුත් නිකමට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා හෝ එදිනෙදා පුවත්පත් කිහිපයක් හෝ අරගෙන බැලුවොත් මේ ලෝකේ ගොඩක් මිනිස්සු කරලා තියෙන්නෙම බැලූ බැල්මට කරන්න බැහැයි කියලා සිතෙන දේවල්ම බව මනාව පැහැදිලි වෙනවා. නොකළ දේ කිරීමේ අවදානම බාරගන්න ඔබට හැකිනම් ඒ ඔබ තුල තිබෙන අමිල ශක්තියක්. එම ශක්තියට රැකියාව වෙනදපලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. එයින් ප්‍රයෝජනයක් ගන්න සැතපුන් දහසක ගමනක් කැරෙමින්නේ පුංචි පියවරකින් නිසා නොකළ දේවල් කරන්න බිය වෙන්න එපා. නමුත් ඉක්මන් වෙන්නත් එපා. සදමත නීල් ආම්ස්ටෝන් පළමු වරට පය තැබුවේ නැත්නම් අද අපි ඔහු ගැන කතා කරන්නේ නැහෙනි. කවදාහරි දවසක අපේ මිනිස්සු සූර්යයා මතටත් පා තබයි. සමහර විට 4001 විතර. ඒ වගේම ලෝකයේ අවුරුදු 7000කට වඩා නොපෙරණී කියලා පැවති සාම්ප්‍රදායික මතවාදය උඩු යටිකුරු කරමින් සත්ව වර්ගයන්නේ ප්‍රභවය කියන පොත හරහා 1859 දී චාල්ස් ඩාවින් පරිණාමවාදය පිළිබඳව තර්කය හඳුන්වා දෙනවා. ඔහු කළේ නොකළ දෙයක් කිරීම නොවේද? නොකළ දේවල් කරලා ව්‍යාපාර ලෝකයේ දිදුලන තරු බවට පත්වන විදායකයන් රැසක් ගැන ඕනෑ තරම් උදාහරණ තියෙනවා. නොකළ දේවල් කරනවා කියන සංකල්පය ගැන මහලොකුවට හිතන්න මෙපා. ඒක ඉතා ප්‍රායෝගිකව දෛනික වැඩ පරිසරයේදී ක්‍රියාවට නංවන්න පුළුවන් දෙයක්. කවදාවත් ගොඩ යන්න බැහැ කියලා අත්හැර දැම ව්‍යාපාර ආයතනවලට නව ජවයක් ලබා දුන්න විදායකයන් මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ වගේ ශක්තියක් තියෙන චරිත ගැන තොරතුරු ශේෂ්ත්‍රයේ පුරා ඉක්මනින් පැතිරෙනවා. ඉතින් අපි අද කතා කරේ ශක්තියින් ගැන පමණයි. මම මේ ඔයාලට කියපු සෑම කරුණක්ම අඩංගු වෙන්නේ තරංගයේ වීරයා කියන කෘතිය තුළ. ඉතින් මේ කෘතිය ඉතාමත් වටිනවා. ජීවිතයේ ජීවිතයේ ජය ගන්නට වෙරදරන ඕනෑම අයෙකුට මේ ජීවන ක්‍රීඩාවෙන් දිනන්නට මේ පොතේ රහස් කීපයක්ම තිබෙනවා. ඉතින් එක් රහසක් තමයි අද මම ඔයාලට කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක මගින් ලබා දුන්න කරුණු ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝවත් සමගින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.